අද සීත කඳුකරයට වැටෙන්නේ පුදුමාකාර ලස්සන ඉරේලියකි. සීතලක් තිබුණද ඒ කතර සනීප සීතලකි. සාගර ඉරේලියේ ලස්සනට වැටෙන නූරේලියේ පාර හරහා වාහනේ පැදෙවි ආශාවෙනි. පාරේ දෙපසු අලුත් උඩරට එළවලු පිරි එළවලු කඩ සමීපෙන් යද්දී ඔව් වාහනේ වේගය බාල කෙරෙවි. පාන්දර ගොබල් වලින් නෙළු අලුත් සතුපස් සහිත කැරට් ලීග්ස් ගෝවා සලාදුකල ගෝණි පිටින් එළවලු කඩවලට පැමිණ ඇත. යන ගමන් එළවලු ටිකක් අරන් යන්න නේද ලකුණෝනා. සාගර කියේ විශාල එළවලු මඩුවක් අසලදී වාහනේ වේගය බාල කරේ. තාමත් මිහිඳුම් පොකුරු කඳු ඉහත්තාවට ගොස් නැත. ඒ වැත්තේ කඳු පල්ලම් වලේ. හිමින් හිමින් කන්දක් නැගින යුවතියක් මෙන් මිහිඳුම් පොකුරු සෙමින් සෙමින් උඩට එමින් සිටී. සාගර රහසින්ෙන් සයිඩ් කණ්ණාඩියෙන් පෙන්නේ ඒ රුව දෙස මොහොතකට බැලුවේ. වාහනේ වීදුරට බරවි ඈත කඳු කරේ දෙස බලාගෙන ඇය සිතන්නේ මොනවාද? සාගරට අසන්නට සිත් වෙන තරම්ය. කඳුකර බාරේ ඇත්තේ ළඟ ළඟ වංගුවේ. ඒ වංගු බේරමින් වාහනේ කපාගෙන යද්දී අතට නිවනක් නැත. සබුද සෑහෙන වෙලාවක සිට ඔහුගේ බෙන්ඩිස් දැමූ අතට වෙනදී බලා උන්නාය. අම්මා! සබු අම්මාට කතා කළේ සෙමිනි. පුතේ! චන්ඩ්‍යා වගේ වංගු ගන්නෙ තාමත් හරියට සනීප වෙලත් නෑ. හිමින් ගන්න කියන්න. කෙල්ලගේ කතාවට සුජාතා සිනාසුනායි. එහෙම කියන්නේ කැකුමක් තියෙන නිසා බව ඇය දනි. කෙල්ලගේ ජීවිතය ඇය මෙසේ කාගෙනවත් කැකුමකින් සිතා නැති බවද සුජාතා දනි. පුතේ හිමේට යන්. වාගේ අත තාම හරියට සනීප නෑනේ. සාගර පසුපස බලා සිනාසුනි. වංගු හිමින් ගන්නයි කිව්වේ සපෝව සාගර දනි. පෙරදින හන්දිය අසලට එද්දි උදේ 8ටවත් නැත. උදේට කනවා නම් හොඳම තැන පෙරදිනේ රෙස්ට් හවුස් එකේ. ලොකුනෝ නා මෙහෙන් උදේට කනවද? කමු බඩගිනි නේද පුතේ? සබෝ සිනාසුනායි. මේ දවස්වල හැම බඩගින්නක් ඉන්නේ නැත. සීයාපව් අද තනියම සබෝ කිවි දුකිනි. කෙල්ලේ තරමටම ඔහුට ආදරේ. මං ලොකු මහත්තයාට ඉන්දියාප්ප හදලා ආවේ බේබි. අද මැච් එක බලනවා කිව්වේ. අපි ඉක්මන් අස් කරලා යමු මිස්. ඔහු කිව්වේ පෙරදිනේ රෙස්ට් හවුස් එක මිදුලි වාහනේ නතර කරේ. සබෝ බැස සියල්ලම බැස පසුවේ. අයි බාහිනතුරු ඔහු දොර ළඟට වී උන්නේ. සුජාතා මේ සිදුවීම දෙක සිනාසුනේ බිම්බලාගෙන. වචනයක් කොල්ලෙක් කතා කරන්නේ. ඒ වුණාට හරි කැක්කුම. සුජාතා ප්‍රේමාට කිව්වේ රහසින් මෙනි. ඒකේ සෙමසේ කැක්කුමක් නන් නෙමේ ලකුණෝන. ප්‍රේමා කිව්වේ හැංගීම් මරවයි. සපෝ සාගරත් එතනට ආනිසා දෙන්නාම කතාව නැවතුවයි. බල්ල ඕඩර් කරන්න පුතේ. සුජාතා කිව්වේ සාගරට. සාගර බලා ඉන්දියාපත් මිරිස් මාළු කිරි හොදිත් පොල් සම්බෝලා දැනුම් කළේ. පතනේ වගේ නෙමේ. අපිට මෙහි ඇවිදින්න තැන් තියෙනවා. නේද පොඩි බේබි? ඔහු සපෝ මල්ල අල්ලාගෙන කියෙව්වේ. හිරිදර පහක් කෙමු. සාගර කිව්වේ ඈතින් පෙන්න පේරාදිනේ පහක් එක පෙන්නාය. සපෝ තොල්පට වෙලා ප්‍රේමා දෙස බැලුවාය. එදාට මගෙන් සෑන්විචස්. ප්‍රේමා කීවාය. සපෝ යලිත් බැලුවේ ඔහු දෙසේ. සෑන්විචස් විතරක් මදියක් කි. දවල්ට කන්න බතුත් ඕන. අර අක්කගේ බටු මෝජු එහෙම තියලා හදන කහබත. ඒක හදලා දුන්න නම් මරු. සුජාතා සපෝත් මුහුණට මුණ බලාගෙන සිනාසුනේ. ඒ අදහස නරකම නැත. අර පාකේක මැද්දේ තියෙන ලොකු ගහ යටට වෙලා බත් මුල්දි ගැරගෙන කන්න පුළුවන්. නේද මිස්? සපෝ මවා ගත්තායි. ඇහැටේ සිදුවීම එහෙමම මැවින. ඔහු තමාත් කන්නේ එක බත් මුලෙනි. එහෙම මැවි පිනුනේ ඇයි? මන්නම් ආසම රැයට මාලිගාවට යන්න අම්මේ. සපෝ කිව්වේ අම්මාට. නමුදු බලා උන්නේ ඔහු දැසේ. අපේ මිස්ටර් මාලිගාවට යද්දි අදින්න ලස්සන සුදු සාරියක් අරන් දුන්නා නම් හරි ලොකුනෝන නේද? සාගර කියද්දි සපෝගේ අටිය පතුලේ සිට කුමද්දෝ එනවා ඇයට දැන්නේ. ඇයි එම මෘදු සිනාවක් සහිත අම්මා දෙස බැලුවායි. සිතාතා කෙල්ල එහෙම ජාම් සුදු සාරියකින් සැරසී ඉන්නවා මවා ගත්තායි. ඇයට මෙවුනේ ලස්සන යුවතියකි. කුරුල්ලයෙක් කොහොම කිව්වාද ඇය සිතුවායි. මිස්ටේම ලස්සනයි තමා. අපි නෝරාවම අඳගෙන යන්. සුජාතා කීවාය. සපෝ එහෙමම දෙනෙත් බිමට අරවා ගත්තාය. ඔයා එහෙම කිව්වේ ඇයි? මං එහෙම ඇඳම ලස්සනයි කියලා ඔයා දන්නේ කොහොමද? සපෝ සිතුවලෙලින් බරව හදවතින් ඇසුවාය. නෝරට ගිය පසු
ඔහු කිව්ව ලෙස චාම් මොස්තරයක් වැටුණු සාරියක් ගත යුතුයයි සපෝට සිතුණි. එසේ ඇඳගෙන මාලිගාවට තමයි යද්දි තමහා ඔහු තියන්නට එනවාද? එදාට ඔහු අඳින්නේ කුමක්ද? කෑම ආපසු බෙදුවේ සපෝය. ඇයි මුලින්ම බෙදුවේ ඔහුටේ? ඔහුට තවම කන්නට අමාරුය. එහෙත් මේ පිරිස ඉදිරියේ ඔහුට කවන්නේ කෙසේද? නොහර නිවසපීටියේ අඹ බෙලි කොහඹ රඹුටන් අරලිය කොස් දෙල් වෙරළු ආදී ගස් සීගන්නක් ඇති විශාල ඉඩමකයි. තරම කුස්මෙමක පීටියේ ඉඩමට ආවට කඳු පවා ලස්සනට පෙනේ. විශේෂ නිවසේ වෘතබා සකස් කර තිබූ වම්පස විශාල බැල්කනියට ආ විට නොහර මාලිගාව පවා දිස්සේ. සපෝ නිවසේ ආශා කළ තැන එය. විශාල ගස්වල රසක් තිබූ නිසාත් කුස්බිමක පීඨා තිබූ නිසාත් පරිසරයේ සිසිල්ය. ඉඩමේ පහළට වෙන්නට අතින් වතුර ගන්නට හැකි තරම් විශාල ලිඳක් ඇත. ඒ ලිඳකට වඩා සමාන වන්නේ පොකුණකට. ඒ ලිඳාවට පිහිටි විශාල වෙරළු ගස් දෙක ලිඳාවට සුන්දර සෙවණක් තනයි. දෙමළ මිනිසුන් හතර පහ දෙනාව නිවස අස්කරන්නට දැමූ සාගර නුවරට අමට ගොස් තීන්තද තවත් පිරිසුදු කරන ද්‍රව්‍යද රැගෙන ආවේ. මැණිකගේ පුතෙක් වගේ. හරි හිතයි නේද ලොකු මැණිකේ? නිවස බලා ගන්නා බණ්ඩා කිවේ සාගර තීන්ත රැගෙන ඉද්දී. දැන් මගේ පුතෙක් වගේ තමා බණ්ඩාර. සපු අම්මයි කතාව අසා වුණායි. ඇයේ මොහොතේ උන්නේ ඔහුට දෙන කාමරය කුමක්ද සිතමිනි. සපු ඉස්සරහා යගේ කාමරයටම ආශා කළාය. ඒ කාමරයට එපිටම වම්පසු උළු පළලේට අල්ලා තිබූ කාමරය ඔහුට හොඳයි. මල්ලීටත් ඔහුටත් ඒ කාමරය හොඳයි. තීන්ත තබා සාගරාවේ අයවසවාගෙන කෙල්ලුන්නේ වසා තිබූ දිග දොරවල් පේලි විවෘත කරමිනි. එක් දොරක් අරිද්දී ඒ දොරේ වීදුරෙන් ඇය ඔහු දැක්කාය. ඇය දොර නොසල්ලා ඔහු දෙස වීදුරෙන් බලා උන්නාය. මං බල්ලාස් කරන්නම් මිස් එලියට වෙලා ඉන්න දූවිල්ල. ඔහු එහෙම කියන්නේ කොතරම් මුතුවද? ඒ වචන දරාගන්නට බැරි තරම් මේ සිතින්නේයි. ඇත්තටමයි. ආ ඔහු කුඩා බෑගය රහසින් මේ නැගී අතර දුන්නේ. සපු දෙන්නේ තිස්සෙ මොනවද අසන්නට මෙනි. අච්චාරු මාලිගාව ළඟ තිබ්බේ මිස්ස මතක් කියලා ගත්තේ. ඔහුට තමා මතක් නොවෙන්නේ කවර මොහොතේදීද? කෙල්ල අච්චාරු ටික ගත්තේ ලෝභ කමිනි. මියගේ ප්‍රියතම කෑමකි. ඈ චාරු ටිකත් රැගෙන ඈත නුවර නගරයේ පෙන්න උළු පියස්ස යට ඉඳගත්තාය. එතන බිම සිමෙන්ති වීදුරුවක් ගානට මැදී ඇත. සපු එමම කුළුණකට බර වී අච්චාරු කෑල්ලක් මොත බා ගත්තාය. ගානට සීනි ගම්මිරිස් ලුන් විනාගිරි දමා හදා තිබූ අච්චාරුව ඇගේ කට ඇවිස්සුවේ. මාලිගාව ළඟ අච්චාරු කොහොම රසේ? අච්චාරි තිබූ ලොවි කැබලි ඇය කෑවේ ආශාවෙනි. තිරෙදි ගැල්ලෝ සුජාතා කෙල්ල ළඟින් පැමිණ ඉඳගත්තේ මහන්සීටේ. සපු අම්මාටද අච්චාරු පෑවාය. කොහෙන්ද මැනික? අරයා ගෙනත් දුන්නා. සුජාතාට එහෙමම සිනාවක් ගියාය. මං ගේන්න කිව්වේ නෑ. මං දන්නවා කොල්ලට අවමට ගියාම ඔයා මතක් වෙන්නේ නැති. කිව්වේ මිස මතක් කියලා මාලිගාව ළඟින් ගත්තා කියලා. සුජාතා සපෝදස බලාගෙන මොහොතක් උන්නාය. ප්‍රේමා සියල්ලන්ටම තේහදා බනිස් සමග ගෙනාවයි. කොල්ල බනිසුත් ගෙනත්ද? සුජාතා ඇසුයි බනිස් කිටියකුත් කෙසල් ගිරියකුත් ගනිමිනි. මල්ලි වැඩක් කරද්දි ලොකුනෝන ආයේකේ අඩුවක් තියන්නේ. අර බණ්ඩමාමත් දාගෙන වැඩ. ඔහු ගැන කවුරුන් හෝ මෙසේ කියද්දී හිතට සතුටක් දැනෙන්නේයි. ප්‍රේමා දවල්ට මොනාද කන්නේ? උයන්න නම් බඩු මොනවත් නෑ ලොකුනෝන. ඒකත් එහෙනම් කොල්ලගෙන්ම තමයි අහන්න වෙන්නේ. ඔහු මේ ජීවිත අතරේ තරම්ම වැදගත් කෙනෙක් වූයේ ඔහුගේ ඇති හොඳකමට. ඔහු කාගේවත් හිතක් පපුව රිදවන්නේ නැත. ඔහු කෙනෙකුට හිතවත්කම් පාන්නේ බොරුවට නොවේ, හදවතින්මයි. එවැනි හිතවත්කමක් කෙනෙකුට කොතරම් වටිනවාදයි දන්නේ ඒ ලබන කෙනාය. මුලින්ම පේන ගෑවේ කාමරවලටයි. ඒ අතර වාරයේ හෝ නිවසේ සිවිලින් පිරිසිදු කරන්නට තවත් කෙනෙක්ව දමා තිබුණි. ඔහු මේ නිවස තිබ්බාටත් වඩා ලස්සන නිවසක් කරමු ඇත. මිස්කි කාමරේ කෝකද? මං ඒකට ගන්න රෝස පාට කිනාවා. මේ පාට ලස්සනයි නේද? ඔහු තීන්ත ටිකක් සුදු බිත්තික ගා පෙන්වුවේ. ඇත්තට මේ පාට ලස්සනේ. ඒත් තමාගේ කාමරයට පමණක් රෝස පාට ගන්නට ඔහු සිතුවේයි. කාමරය ඇඟිල්ලෙන් පෙන්වන්න. කෙල්ල කතා නොකරන බව දන්නා නිසාම සහකර කීවේ.
සපු යගේ කාමරේ පෙන්වේ බිම් බලාගෙන සිනාව තද කරගෙන. හොද අක බලාගෙන සිනාසුනේ දැක්කාය. බඩු ගිනාට පස්සේ මං කාමරේ ලස්සන ඩස් කරලා දෙන්නම්. සපු පිටිට බරවිය උදෙස බලා වුණා පමණි. අචාර් රහද. ඔව් රාසින්මින් ඇසුවේ. කිල්ල බිම් බලාගෙන සිනාසුනේ. නෝරාවම හැමදාම ගෙනත් දෙන්නම්. එහාචි පිරිසුදුර හදනවා. මගෙන් ආනා පුතා මෙච්චර අචාරු ගිනියන්නේ පුතාගේ නෝනට බබා ලැබෙන්න ඉන්නවද කියලා. සපු තොල්පට තද කරගෙන හුදෙස බලා වුණායි. මං කිව්වා ඕ කියලා. සපු අමාරුවෙන් සිනා මැඩගත්තාය. පස්සේ ආච්චි වැඩිපුරත් එක්ක දාලා දුන්නා. ආච්චි කියනවා නෝනට ඇඹුල් කන්න ආස හිතිලා ඇත්තේ ලැබෙන්න ඉන්නේ පුතෙක් වෙන්න ඇතිලු. ඔහොම ඒවා කියද්දි හිතට එන්නේ මොනවද? මං කිව්වා ඒ උනට මන්නම් ආස අමාවගේ දුවෙකුට කියලා. සබු කෙලපොදා කිල්ලයි. ඇස් වලට දැන් කඳුළු පිරුණා තරම්ය. සබු මොහොතක් ඕදෙස බලාහිඳ නිත් බිමට බර කරගත්තේ එහෙමත් එත්ත තිබු නිසායි. ඒත් එහෙම වූයේ ඇයි? ඇත්තටම ඇයි? සබු ටික වෙලාවට පස්සෙ මිදුලේ කුරුම බගස් යට යමින් ඔහු කිව් දේවල් සිහි කළයි. හදවතට සමනල පියාපත් මැවෙන්න බඳු හැඟීමක් දැනින්නේයි. ඔහු ආස දුවෙක්ටද? ඒත් උඩ දුවෙක්ව දෙන්නේ කවුද? ඔහු ආස කරන චූටි දූගේ අම්මා කවුද? සපෝ ගස් අතර යමින් සිතුවායේ